තා පැහැදිලිව සියලු ආගමික නායකයන් විසින් ඉදිරිපත් කරන ලබනු සුපිලිවන් ශ්‍රී ලංකාවක් සඳහා වූ අපේක්ෂකත්වයන්ගේ අපේක්ෂකයන්ගේ සුසුකම් කියන එක යටතේ මේ නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් නිශ්චිතවම තියෙනවා අපරාධ වැරදි වලට වරදකරුවෝ ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම, පවතින නඩු ඇති අපේක්ෂකයන් කෙරෙහි නාම යෝජනා ලබා නොදීම අවම වශයෙන් සම්පූර්ණ කළ යුතු තවත් මූලික කොන්දේසි ගණනාවක් මේ සඳහන් කරලා තියෙනවා. එවැනි නිර්ණායකයන් ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ අපේ රටේ දේශපාලන නායකත්වයට තරගවදින අපේක්ෂකයන්ගේ තියෙන නුසුදුසුකම් නිසා. එනිසා තමයි සියලු දේශපාලන පක්ෂවලට, සියලු සිවිල් සංවිධානවලට ආරාධනා කරලා ඔවුන් ඉදිරියේ තමයි මේ යෝජනාවලට එකඟතාවය ලබා ගත්තේ. නමුත් අපි දැක්කා ඒක නෙමේ සිද්ධ වෙන්නේ. ඒට සම්පූර්ණයෙන්ම පරස්පර දේවල් තමයි සිද්ධ වෙන්නේ. මූල්‍ය විනයක් නැහැ, පරිපාලන විනයක් නැහැ. තමන්ගේ භාවිතාවෙන් ඔප්පු කළා තියෙනවා කොතරම් දුර්වලද කියලා. ඒ නිසා අපි දකින්නේ රාජපක්ෂ කඳවුරෙන් මෙතෙක් ඉදිරිපත් කරපු අපේක්ෂකයන්ගෙන් දුර්වලම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ. ඔහුට මේ රට වෙනස් කරන්න බැහැ කියන එක අලුතෙන් කතා කරන්න දෙයක් නැහැ. ඔබ දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් රාජපක්ෂ කඳවුරත් බල අරගලයක ඉන්නවා. ඉතින් පැහැදිලිව ඉතින් ඒකට දෙගොල්ලෝ දෙපැත්තෙන් හෙට්ටු කිරීම කේවල් කිරීම කරනවා. ඒ බලය අපිට තියෙන්නේ, අපි තීරණය කරන්නේ කොයික තියෙන්නේ කියලා පොඩි සද්දයක් දාන එකක් තමයි ඔය තියෙන්නේ. ඕනම වෙලාවක අපි සූදානම් 20 සංශෝධනයේ පාර්ලිමේන්තුවට ගෙනලා විධායක ජනාධිපති ධුරේ මුළුමනින්ම අහෝසි කරා. මහින්දාමරවීර මහලේකම්තුමාට එතුමාට ඕනනම් ඒ යෝජනාවක් හෙට උනත් ගේන්න පුළුවන්. අපි ඒකට අත උස්සන. කවුද යෝජනාව ගේන්නේ කියන එක අපිට අදාළ නැහැ.